ඔන්න අපි හා හපරා කියලා මේ අලුත් අවුරුද්දේ පළවෙනි හයික් එක යන්න ගෙදරින් පිටත් වුණා. අද අපේ හයික් එක වයිල්ඩ් හෝසස් වල් අශ්වයන් බලන්න යන්නේ. හරි පුදුම ඉතිහාසයක් තියෙන පාක් එකක ඒගොල්ලෝ ඉන්නේ. එතන වයිල්ඩ් බයිසන්ලා තියෙනවලු. ගිහින් බලමු. අද ටිකක් මීදුමක් තියෙනවා. දැන් යන්නේ අපි දෙන්න විතරයි. මොකද පුතා එයාගේ යුනිවර්සිටි එක පටන් ගන්න නිසා එයා ගිහිල්ලා ඉන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා එයාවත් අරගෙන තමයි හයික් එකට යන්නේ. දැන් අපි යන්නේ මේ Paynes Prairie කියලා පාක් එකකට. ප්‍රේරී තනබිම් කියලා ඔය ලොකු තනබිම් තියෙන්නේ. ප්‍රධාන දේ ඒ තනබිම් මේ පාක් එකේ. ඒකේ විශේෂයක් තියෙනවා. මොකද wild bison, wild horses ඉන්න තැනක් මේක. බයිසන් නම් දකින්න අමාරුයි කියලා කියන්නේ. ඔය ට්‍රැෆික් ලයිට් එක තාම පේන්නේ නැහැ. ළඟටම යනකම් පේන්නේ නැහැ. මේ දිනේ ගොඩක් ලස්සනයි නේ. ලස්සනයි ඉතින් රිස්කි. දැන් මේ අයියෙන් යන වාහනනේ. යන්නේ මේ හරි ඔන්න දැන් අපි පුතාවත් එකතු කරගත්තා. විනාඩි 12ක් තියෙනවා යන්න. හයික් එක පටන් ගන්න තැනට ඔන්න පැය දෙකක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ අපි පාක් එකට ආවා. 12:04 වාහනයකට. එතකොට මේ කවරේට සල්ලි දාලා ඒක මේක ඇතුළට දාන්න තියෙනවා. මේක එල්ලන්න ඕනේ. අපි ආවේ අද Paynes Prairie කියන ස්ටේට් පාර්ක් එකේ එක ට්‍රේල් එකකට, Lachua Trail කියලා. මේක යන්නේ සිංක් හෝල් එකකට. ඒක නිකන් ලොකු මේ ලේක් එකක් වගේ තැනක්. ඉස්සර ලේක් එකක් විදිහට තිබිලා, ලයිම් ස්ටෝන් බේස් එකක් තියෙන ලේක් එකක් විදිහට තිබිලා, ඒකේ හිලක් හැදිලා ඒකෙන් වතුර වැහලා ගිහින්. ඔන්න දැන් තමයි අපි ඒකේ ස්පයිඩර් ඉන්නවත් එක්ක. පරණ රේල් ට්‍රැක් එකක් තියෙන්නේ මෙතන. ඒක දැන් රේල් ට්‍රැක් එකක් නෑ. ඒ කෑල්ල විතරක් ඉතින් පරණ එකක්, හිස්ටොරිකල් කෑල්ලක් විදිහට ඉතුරු කරලා තියෙනවා. අමි උඩට එන්න. මේක මේ කැටල්. මට අර ට්‍රෙකින් පෝල්ස් ගේන්නයි තිබුණේ.
මෙන්න අපිට ඉස්සෙල්ලම හම්බ වුණු යාළුවා. මොකද යා කරන්නේ? යා එතන මේ හාර හාර වගේ ඉඳලා තියෙන්නේ නේ. අර දලුක් කකුල එහෙම එහෙම කරන්නේ. නෑ අර අර බලන්න අර බලන්න අර බලන්න යා කරන එක. දන්නේ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඈ හාර එකම කැට් හයික කෙනෙකුට එයාගේ බල්ලගේ පරණ අයිතිකාරය හම්බ වෙලා. මේ චූටි ඉබි පැටියා ට්‍රේල් එකේ ඉඳලා තියෙන්නේ. කාට හරි බෑගෙයි කියලා බය වෙලා මෙයා අවුලගෙන තියෙන්නේ ආකින් තියන්. දැන් අර හිඳුණු විලටයි අපි ලං වෙන්නේ. හිතන්නකෝ යෝධ වැවක පතුල හිල් වෙලා වතුර පොළව ඇතුළට ගියා කියලා. අන්න එහෙම වැඩක් මෙතන වෙලා තියෙන්නේ. ඒ මොකද? අන්න එනම් මේ මෙයා ග්‍රේට් හෝන් ඩවුල්. ආ? ඔව්. සෑහෙන රස්නේ. ඒ වුණාට මේ ජලජ පැලෑටි කර වෙලා තියෙන්නේ අදිසියම ආපු අධික සීතලක් හින්දා. හැබැයි මේ සාමාන්‍යයෙන් ලංකාව වගේ උණුසුම් දේශගුණයක් තියෙන පැත්තක්. මේ ඇමරිකානු අහිකාව කිමිදිලා මාළු අල්ලන කුරුල්ලෙක්. දැන් ඇඟ රත් කරගන්න ගමන් අත්තටුත් වේලනවා වගේ. අර තෙල් ග්‍රන්ථියෙන් තෙලුත් ගන්න. මේක පුදුම ඉතිහාසයක් තියෙන තැනක් කිව්වනේ. 19 වෙනි සියවසේ අග මේක අක්කර 18,000ක යෝධ විලක්. ඒ කියන්නේ පරාක්‍රම සම්ද්‍රය වගේ 3 ගුණයක් විතරයි. පුංචි නැව් පවා ගිහින් තියෙනවා. 1897 දී විලේ පතුලේ හිලකින් වතුර බැහැලා ගිහින් පොළොව යටට හිඳුණු විල් පිටිය ප්‍රේරි තනබිම් ඇති වෙලා. දැන් ඔය වයිල්ඩ් හෝසස් වයිල්ඩ් බයිසන් ඉන්නේ ඒ තනබිම් වල. එහෙම වතුර බැහැලා ගිහින් තියෙන්නේ මේ අලචුවාසෙන් කියන මේ ප්‍රදේශයෙන් තමයි. ප්‍රේරි එකත් ඔක්කොම මං හිතන්නේ අර පහුගිය කෝල් ෆ්‍රන්ට් එක නිසා වෙන්නත් පුළුවන්. තනකොලෙක් ඔහේ එහෙම ඔක්කොම මැරිලා මේ ප්‍රේරි එකේ. සමහර තැන්වල තාමත් වතුර තියෙනවා. ඒ වගේ යෝධ ඇලිගේටර්ස්ලා වගේම ස්නේල් කයිට් කියන දුර්ලභ කුරුල්ලත් ඉන්නවා. මේ තමයි මේ ට්‍රේල් එකේ කෙලවර. මේක බොහොම කෙටි ට්‍රේල් එකක්. ස්නේල් කයිට් කොයි වෙලෙච්ච ගහේ ඉන්නේ කියලා. මේ වඳවීමේ අනතුරට ලක්වුණු කුරුල්ලෙක්, endangered. මෙයා කන්නේ ඇපල් ස්නේල්ස්. කාලේ ඉවරයි කට විහිදානවා. ඔය ලංකාවෙත් කානුවල කහපාට ගොළු බෙල්ලෙක් ඉන්නේ අන්නේ. දැන් අපි පහු කරගෙන ගියාය කිව්වා ඒගොල්ලෝ ඇලිගේටර්ස් දැක්කා කියලා මෙතන. I've seen gators come up from below, grab cormorants. Yep, he's coming this way. Thank you.
මේ හරියනම් මාෂිකයි වතුර තියෙන තැන වෙයි මිසක් බල්ලාශ්වයවත් බයිසන් ලවත් හිටියේ නැහැ. මේ ප්‍රේරි එකේ අද්දර බලමු. කොමේ ට්‍රේල් එක වහලානේ. ඒත් නැහැ. මොකද කරන්නේ? යා. බලන්නකෝ ගහ මේ සෑහෙන කාලයක් තිස්සේ වැටලා තියෙන දිරපු දිරාගෙන යන ගහක් මරු ඒකේ පැටර්න්ස් එක මේ අපි දැන් මේ ට්‍රේල් එකේ ගිහින් ඉවර කරලා ආවා. වයිල්ඩ් හෝසස් බලා ගන්න නම් දැන් කොහෙටද යන්න තියෙන්නේ කියලා හිතන්න ඕනේ. මේ කැරිබියන් දූපත් වලින් ඇවිත් ඇමරිකාව ආක්‍රමණය කරපු කටසු වර්ගයක්. වතුර නැති හරිය තිබුණු ට්‍රේල්ස් වල අපිට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒවා වහලා කියලා බෝඩ් එකක් දාලා තිබුණා. සමහරට ඒ ට්‍රේල්ස් වල යන්න තිබුණා නම් වයිල්ඩ් හෝසස්ලා බයිසන්ස්ලා වගේ දකින්න අවස්ථාවක් තියෙන්නත් ඇති. හරි තැනට යන්න ඕනේ. දැන් අපි කලින් සැරේ ඇවිල්ලා තැන් දෙකකට ගියානේ. ආ දෙවෙනි තැන අර ටවර් එක උඩට නැග්ගහම අපි දැක්කනේ වයිල්ඩ් හෝසස් ගොඩක්. අපිට ඇත්තටම මේක කරන්න බැරිද අද? විසිටර් සෙන්ටර් එක ළඟට ගිහිල්ලා ටවර් එකට ගිහිල්ලා බලමු. එදා වගේ අපි කලින් දවසේ ආවම දැක්කනේ ටවර් එක ළඟ ඉඳලා වයිල්ඩ් හෝසස්ලා ඉන්න. ඒ ටික බලමු දැන් ගිහිල්ලා. ඒකට වෙලා නැති නේ. ඒක කරමු. ඔව්. Right. Good. We right. went to Lachua Trail this okay. morning. Okay. Yeah. Great. Right. Oops. Thank you. And here's a map for you for here. Right. Down here at the ranger station. Okay. Right. Thank you. Yeah, thank you. Thank you. We have to meet on a bar. How did you? 5:45. මෙතන ටවර් එකට ප්‍රේරි එකේ ලොකු ප්‍රදේශයක් පේනවා. අඩු ගානේ වයිල්ඩ් හෝසස්වත් බලා ගන්න පුළුවන් වෙයි. Right, heck, you talking to me. Yeah, I heard it goes under the water. That's why I wanted it. මේක තමයි අර කියපු observation tower එක. දැන් මෙතන මෙතනට බයිසන්ස්ලා පේනවා කියලා තමයි කට්ටිය අපිට කිව්ව ඉක්මනට ගිහිල්ලා බලන්න ඒගොල්ලන් යන්න ඉස්සෙල්ලා කියලා. දැන් මම්මි හරි දෙන්න නම් ඉක්මනට ගියා. මහේන්ද්‍රයි පුතයි දැන් උඩ ඉන්නේ. මම මේ යන ගමන් It's okay. No. Mommy. Yeah. වයිල්ඩ් හෝසස් නම් ඉන්නවා. මේ කළු පාට ඈත ඉන්න තුන්දෙනා බයිසන් තුන්දෙනෙක් කියලා තමයි අරගොල්ලන් කිව්වේ. මේ ක්‍රේන්ස්ලා. මේ මාන කොක්කු වගේ ලොකු කොක්කු වර්ගයක්. සෑන්ඩ්හිල් ක්‍රේන්. මේ ඉන්නේ වයිට් ටේල් ඩියර්. ඒක හිතන සෙට් කරන්න තියෙන යන නිකන් අර බලුවලි ගයක් වගේ නිකන් අර නිකන් ලස්සනට හදපු බල්ලෙක් ගිවල් ගයක්. මේ හෝසස් එච්චර උස නැහැ නේ. මොකක් හරි එකට ස්ටාර්ට්ල් වෙලා වෙන්නේ නැදි නේ. ෂා මරු මරු. මෙන්න බලන්න මේ හෝසස් ටික දුවනවා වතුර ස්ප්ලෑෂ් කරගෙන. මේ කට්ටිය එකතු වෙනවත් එක්ක දැන් මොකද මොකක් හරිද ඒගොල්ලෝ මෙහෙ එනවා එනවා මරුනේ අර කකරුණා තමයි ඉස්සෙල්ලම පියම්බු ක්‍රේන්ස් ටික
පස්සේ තමයි මේ හොසස්ල පියඹු මේ ඒකල කලබල උනේ කවර බට්ටද බලන් දැන් ওই රංචුයි කොහෙ හරි මැද්දකට ලෑදීනේ මිතා පැන්ත කෙනෙක්වත් ආවද දැන් නැහැ කියලා හැමුණා නම් කියලා වැඩක් නැහැ මිනිහෙක් කෝ අර අර අතන අර ගහක එයා කොහොම හරි සතුටි ගෙලෙව්වා අන්න ඌපින් ක්‍රේන් කෙනෙකුත් අර සුදු පාට එක්කෙනා වම් පැත්තේ දුර්ලභම කුරුල්ලෙක් ඇමරිකාවටම ඉන්නේ 300ක් විතරලු ඔලෝ ඔලෝ අර මනුස්සයාගේ වැඩෙන් අපිට හොඳකුත් වුණා හොසස්ලා ටික ළඟටම ආවනේ වයිල්ඩ්හෝසස් දැන් ගොඩාක්ම මෙහාට ඇවිල්ලා දැන් හිර බෑලා තව විනාඩි 15ක් ගියන කොට පාක් එකත් වහනවා හරි ඔන්න ඉතින් අපි පේන්ස් ප්‍රේරිය ආව ට්‍රේල් දෙකක ගියා වයිල්ඩ්හෝසස් දැක්ක හරි ඉතින් එහෙනම් දැන් යන්න තමයි තියෙන්නේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න යාළුවොත් එක්ක ෂෙයා කරගන්න මොන හරි අදහස් තියෙනවනම් කමෙන්ට් කරන්න අපිව subscribe කරන්න ආයි දවසක හම්බෙමු